සුබ සන්ධ්‍යාවක්. මේ සන්ධ්‍යාවේදීත් අපි සූදානම් වන්නේ පෙර දවසේ වගේම ධර්මයේ සාකච්ඡා කරන්න සිරස FM පන්සිල් හැන්දෑව තුලින්. ඉතින් ඔබටත් ආරාධනා කරනවා ඔබ දන්න කියන සුළුම දෙනාවත් දැනුවත් කරගෙන ධර්මයේ ශ්‍රවණය කරනු පිණිස සූදානම් වන්න. මෛතාමත් ගෞරවයෙන් අදත් අපේ පන්සිල් හැන්දෑවට වැඩමවව අදාළ දික්වෙල යෝගියාන ශ්‍රී විසුද්ධහාරාමාධිකාරී කිරිබත්ගොඩ තැඹිලිගස් මුල්ල ශ්‍රී දීරානන්ද විද්‍යායතන පිරිවෙන් ආචාර්ය මනෝ උපදේශක පූජ්‍ය ශාස්ත්‍රපති කොටියාගල සීවලි ස්වාමීන් වහන්සේ වෙතමත් ගෞරවයෙන් පිළිගන්නවා. අවසරයි ස්වාමීන් වහන්ස. හොඳයි, තෙරුවන් සරණයි. හොඳයි ස්වාමීන් වහන්සේ, සමග අපි ඊයේ දවසේදී තමයි මේ සාකච්ඡාවට මුල පිරුවේ. අපි කතා කරන විවිධ කාරණා තුලින් ඔබ තුල ඇති අනවබෝධය දුරු වේවි. ඒ දුරු කරගනු පිණිස ඔබ ධර්මයේ ශ්‍රවණය කරන්න. අපි ස්වාමීන් වහන්සේ සමග ඊයේ දවසේදී සාකච්ඡා කළේ පින් අනුමෝදන් කිරීම කියන කාරණය. අපි නිරතුරුවම බුදුරජාණන් වහන්සේට මැද නමස්කාර කරයින් අනතුරුව අපි කෙලෙහි ගුණ සැලකීමක් හැටියට මිය ගිය අයට පින් අනුමෝදන් කිරීම සිද්ධ කරනවා. අපි ඒ පිළිබඳව ඊයේ සාකච්ඡා කළා. ස්වාමීන් වහන්සේ, දැන් තවත් කාරණයක්. අපි කෙනෙක් මිය ගියාම අපි විශ්වාස කරනවා අපි සිද්ධ කරන මේ පුණ්‍ය කර්මවලට ඒත් සහභාගී වෙයි කියලා. විශේෂයෙන් ධර්ම දේශනාව අපි සූදානම් කරගත්තාම අපි විශ්වාස කරනවා එහෙම. ඒ විශ්වාසයේ සත්‍යතාවයක් තියෙනවද ස්වාමීන් වහන්ස? ඔව්. තෙරුවන් සරණයි. අදත් පුරුදු විදිහට අපේ දහම් දැනුම් පමණින් ඔබව දැනුවත් කරන්නට ලැබීම පිළිබඳව, ඉතින් ඊයේ දවසේ කතා කරපු මාතෘකාවන්ටම අදාළව මේ සාකච්ඡාව දිගු වීම සතුටුයි. තව ටිකක් ඇදිරි අවබෝධයක් ලබා දීමට ශාලිකානෝනා වගේම ශ්‍රාවක පින්වතුනි, දැන් අපි මතක් කළා අර ඊයේ දවසේ සාකච්ඡාවේදී තිරෝකුඩ සූත්‍රයේ බුද්ධ දේශනාවක් ඉස්මතු කරලා මියගිය ඥාතිවරයා පින් ගන්න එනවා කියන කාරණය තිරෝකුඩ සූත්‍රයේ පැහැදිලිව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා කියන කාරණය. එහෙමයි. දැන් ඒක හරි. ඒ වුණාට මේ ජන සමාජයේ තුල මිනිසුන්ගේ විඥානයේ මුල් බැසගෙන තියෙන අදහස, සිත් තුල කාවැදිලා තියෙන අදහස මීට වැඩිය හාත්පසින් වෙනස්. ඉතින් අපි හාමුදුරුවරු හැටියට ශාලිකානෝන අපේ ජීවිතයේ ප්‍රධානම කර්තව්‍යනේ හත් දවසේ තුන් මාසේ ධර්ම දේශනාවලට වඩින එක. එහෙමයි. ඉතින් ওই මිනිසුන්ගේ අර මියගේ ඥාතීන් බණ අහන්න එනවා කියන අදහස හිත තුල තියෙන නිසා ශාලිකානෝන අපි පුදුම විදිහට මානසික හිංසනයකට ලක් වෙනවා බණට වැඩියාම. ඒ මිනිස්සු ඉතින් ඉන්නේ මේ අහවලා අපේ අම්මගේ හත් දවසේ බණ කියන්නේ. තුන් මාසේ බණ කියන්නේ. අම්මටනේ බණ කියන්නේ. අම්මා ඉතින් ඔය කොහේ හරි ඉඳලා ඇවිල්ලා බණ ආවි, අපි ඕන්නේ නැහැ බණ අහන්න කියලා මිනිස්සු බණ අහන්න උනන්දු වෙන්නේ නැහැ. මොකද මිය ගියත්තන්ටනේ බණ කියන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙම අදහසක් තියෙනවා. ඒ නිසා මිනිස්සු ඉතින් මේ අනිවාර්යයෙන්ම මිය ගිය කෙනා බණ අහන්න එනවා කියලා. දැන් මේ පින්කම සිද්ධ කරන තැනට ඇවිල්ලා පින්කම සිද්ධ වෙන දිහා බලාගෙන ඉන්නවා කියලා තියෙනවා. දැන් මම විශ්වාස කරන කාරණිය ශාලිකානෝනා, ඔබ යම් කිසි කර්තව්‍යයකට දායක වෙනවා නම්, සම්බන්ධ වෙනවා නම්, ඒකේ ප්‍රතිඵලය ඔබට තියෙනවා. එහෙමයි. දැන් උදාහරණයක් හැටියට ඔබ ගමේ පන්සලට ගිහිල්ලා ධර්ම දේශනාවක් හිත එකඟ කරගෙන ශ්‍රවණය කළොත් එහෙම ධර්ම ශ්‍රවණමේ පින්කම අනිවාර්යෙන් ඔබට ලැබෙනවා. අනිවාර්යෙන් ඔබට ලැබෙනවනේ. ඔබ හිත එකඟ කරගෙන තැම්පත් ඉඳගෙන ඒ පවත්වන ධර්ම දේශනාව ශ්‍රවණය කරොත් ඔබට ඒ පින ලැබෙනවා. එහෙමනම් මියගිය ඥාතිවරයෙක් කැවිලා එතන සිද්ධ වෙන ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා නම් එයාට අමුතුවෙන් අපි පින් අනුමෝදන් කරන්න ඕන. එයා ඒ පින ලබා ගන්නවනේ, සිද්ධ වෙන පින. එයාලට ඒ කටයුතු වලට දායක වෙන්න බෑ. ඒ දිහා බලාගෙන ඉන්නවා විතරයි. අපි එකතු කරගෙන එයාලට ලබා දෙන්න පුළුවන්කම තියෙන. ඒක තමයි බුද්ධ දේශනාවේ මතු කරලා පෙන්නලා තියෙන්නේ. දැන් මෙතනදී මේ එනවා කියන මියගේ ඥාතීන් පින් ගන්න එනවා කියන ආකල්පයත් එක්ක තියෙන වැරදි සිරිත් විරිත් කීපයක් තියෙනවා. එහෙමයි. ඒ ටික සමාජයට මතු කරලා පෙන්නන එක හොඳයි. දැන් ශාලිකානෝනා මේ ගම්බදට වෙන්න මියගේ ඥාතීන්ට ගම්බදට නෙමෙයි නාගරිකවත් ඒවා සිද්ධ වෙනවා. ගම්බදට වෙන්න විවිධ සිරිත් විරිත් තියෙනවා. ලංකාවේ විවිධ ප්‍රදේශ වලට ගියහම විවිධාකාරයට තමයි පින් අනුමෝදන් කිරීමේ චාරිත්‍රය සිද්ධ වෙන්නේ. එහෙමයි. එතකොට කෙනෙක් සලකන දේවල් තවත් කෙනෙක් තවත් ප්‍රදේශයක නොසලකා හරින තත්ත්වයන් තියෙනවා. මේකේ හරය අපි වටහා ගත යුතුයි. පූර්ණව විග්‍රහ කරගන්න වෙලාව මදි හින්දා කෙටියෙන් කතා කරන්නේ. දැන් නිවැරදිම කරගත යුතු දේ තමයි සාමාන්‍ය මත්පැන් පානය කරලා මරණයට පත්වෙච්ච කෙනෙක් කියලා හිතන්නකෝ.
ඔන්න දැන් එයාගේ හත් දවසේ ධර්ම දේශනාව සිද්ධ වෙන්නේ. එහෙමයි. ගෙදර උදවිය හතර පහ වෙනකොට ගේ දොරකඩ ඉස්සරහින්ම හදනවා පහම් පැලා. හදලා අර එයා ජීවත් වෙලා ඉන්න කාලේ කන්න කැමති ප්‍රිය කරපු ආහාර පාන වලින් කෑම පිගානකුත් හදලා අතෙන්ට තියලා අරක්කු බිව්වනේ. පොඩි අරක්කු වීදුරුවකුත් පොඩි නෑ ඉතින්. තරම කරක්කු වීදුරුවකුත් එතෙන්ට තියලා ඉවරලා හාමුදුරුවෝ බණට වැඩියට පස්සේ ඔක්කොම ටික පිළියල කරලා ඉතන තියලා ඉවිලා ඇඳගෙන ඉන්න ඇඳුමේ මාත පිහදාගෙන ඇවිල්ලා හරි ස්වාමීන් වහන්ස මේ බණ පටන් ගන්න පුළුවන් සියලු කටයුතු සම්පූර්ණයි කියනවා. මන් දන්නේ ශාලිකානෝනා බුද්ධ දේශනාවත් එක මේ චාරිත්‍රය කොහොම ගලපන්නද කියලා. මහා අඥාන මන්ද බුද්ධික ක්‍රියාවක් හැටියටයි මම මේක දකින්නේ. එහෙමයි. දැන් මත්පැන් බීලා මියගිය පුද්ගලයෝ නැවත උත්පත්තිය ලබද්දී අපි හිතමු ඒ අය අපායගාමී වුණා කියලා. නැවත සුගතිගාමී වුණොත් ඒ අය මන්ද මානසික තත්වයක් සහිතව උත්පත්තිය ලබනවා කියලා අපි දහම තුළින් අවබෝධ කරගෙන තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ වගේම දැන් මියගිය කෙනා සිහිපත් කරමින් මත්පැන් වීදුරුවක් අර කියන මේ ප්‍රේත කුටිය තුල තැබීම දැන් මුල්ම තියෙන අඥාන භාවය තමයි ප්‍රේතෙක් හැටියටම විශ්වාස කරන එක. මියගිය කෙනා අනිවාර්යෙන්ම ප්‍රේතෙක් වුණා කියලා. ඉන් අනතුරුව අර මත්පැන් වීදුරුවක් තියෙන එක ඒකත් එක කරන පුද්ගලයා අකුසලයක් රැස් කර ගැනීමක් හැටියට නේද ස්වාමීන් වහන්ස දහම හොඳින් අපි අවබෝධ කරගන්නකොට අපි සිටිය යුත්තේ ස්වාමීන් වහන්ස. බොහොම හරි ශාලිකාන ඕන. දැන් සාමාන්‍යයෙන් යම් කිසි කෙනෙක් අකුසලයක් කරන එක නෙමෙයි අකුසලයකට පොළඹවන එක ඒකට අනුබල දීමත් අකුසලයක්නේ. එහෙමයි. එතකොට දැන් මෙතන මම දකින්නේ මෙයා බීලා බීලා මරණයටපත් වුණා අනේ ඊළඟ භවයේදීත් උඹ බීලම මැරියන් කියලා තියෙන වගේ වැඩක් තියෙන්නේ. ඉතින් එතන දැන් මම කියන්නේ මේ තියලා ඇවිල්ලා අත පිහදාගෙන සුරාමීරේ මජ්ජපමා දට්ටානා කියනවා. දැන් ශාලිකානෝන අර ඔබ පටන් ගත්තෙම ඊයේ මේ සාකච්ඡාව මේ අවබෝධය කියන එකනේ. අපි ධර්ම දේශනාවලට වැඩියහම සමහර තැන්වලදී මිනිස්සු දැන් මේ කොළඹ මදුරු වසංගතෙත් ටිකක් වැඩිනේ. දැන් වැඳගෙන පන්සිල් ගන්නවා. පානාතිපාතා වේරමණී සික්ඛාපදං කියන ගමන් අතේ ඉන්න මදුරුව තලනවා. දැන් මෙහි අතින් වැඳගෙන පන්සිල් ගන්නවා. පානාතිපාතා කියන ගමන් ඇඟේ වහලා ඉන්න මදුරුව මරනවා. දැන් මේ අවබෝධය තියෙනවද කියලා බලන්න කොමි කරන්නේ මොකද්ද කියන එකවත් අවබෝධයක් නැතුව තමයි කටියද. ඒ වගේ තමයි මේ චාරිත්‍රය. දැන් මේ සුරා මං කිව්වා ඊයේ කාරණේදී පහදලා දුන්න මේ සිල්වත්තු ඉඳගෙන පින්කම කරන එක ඉතාම වටිනවා. නැත්නම් අර සිදුරු සහිත භාජනයකට ජලය එකතු කරනවා වගේ කියලා. පළවෙනි කාරණේ ඔය කිව් කාරණේ. එතකොට ඒ මිත්‍යා විශ්වාසය. ඒක ඉතාම බරපතල මිත්‍යා විශ්වාසයක්. එහෙම දෙයක් නෑ. මියගිය කෙනෙක් ඇවිල්ලා එහෙම ආහාර පාන අනුභව කරන්නේ ඒ ඇයට ඒ මත්පැන් තියෙන තත්ත්වයක් ඒ වගේ දෙයක් පැරැන්නෝ ඔය ගෝත්‍රික සමාජයෙන් ආපු සිරිතක් හැටියට මේක සලකන්න පුළුවන්. බෞද්ධ සිරිත් විරිත්වලට අනුකූලව 100%ක් පටහැනි සිරිතක් හැටියට එතන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ පිනක් සිද්ධ කරලා පින් අනුමෝදන් කරන්න කියන කාරණේ විතරයි. කෑම බීම තියෙන එක නෙමෙයි. එතකොට ඒ අය පින් ගන්න එනවා කියන කාරණේ තුල දැන් එතෙන්ට එනකොට ඒ පරිසරය අපි සකස් කරගන්න ඕන කියලා ඔබ මතු කරා. තවත් කාරණයක් මතු කරා මේ ප්‍රේතාත්මික කියන එක. හැබැයි ශාලිකානෝන මේ අපේ බුද්ධ දේශනාව පරීක්ෂා කරලා බැලුවාම මියගිය හැම කෙනාම හඳුන්වලා තියෙන ප්‍රේත කියන එක. නැස දැන් අපි හිතමු මව් කෙනෙකුගේ කුසක පිළිසඳ ගත්තා කියලා. ඔව්. මියගිය සැනින්. ඔව්. එතකොට අපිට එහෙම يعني එතනදී එහෙම භාවිත කිරීමක් නැහැනේ ස්වාමීන් වහන්සේ නේද? නැහැ. ඔව්. දැන් මෙහෙමයි සාමාන්‍යයෙන් මියගිය කෙනෙක් ගැන කතා කරනකොට අපි දන්නේ නැහැ මව් කුසකද කොහෙද පිළිසඳ ගත්තේ කියන එක. ප්‍රේත කියන වචනේ දැන් යත්තාවාරි වහා පුරා පරිපූර්ෙන්ති සාගරං ඒව මේව ිතෝ දින්නම් පේතානං උපකප්පතු. එහෙමයි. අවසානයේ කියන පේත කියලා. ඔය වගේ ගොඩක් දේ උන්න මේ උදකන් වට්ටන් මේවා යතානින්නම් පවට්ටිතන් ඒව මේව ිතෝ දින්නම් පේතානං උපකප්පතු. චිතං පච්චිතන්තු යං ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා මං කාලේ ගත වෙන හිඳ මතු කරන්නේ නැති. ඒ හැම තැනකම මේ ප්‍රේත කියන වචනෙන් හඳුන්වලා තියෙන්නේ මියගිය අය. හැබැයි මේ ප්‍රේත කියන එකෙන් මේ ප්‍රේත ආත්ම කියන එකම නෙමෙයි. එහෙමයි. ප්‍රේත ආත්ම කියන එකම නෙමෙයි මියගිය ඥාතීන් හඳුන්වපු අපේ ධර්මයේ යෙදිච්ච වචනයක් හැටියට තමයි මේක අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. එසා මියගිය ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කරනකොට
ඔබ වඩාත් වටින්නේ පින්වන්ත පරිසරයක් නිර්මාණය කරන. එහෙමයි ස්වාමීන් වහන්ස. ඉතින් අද මම දකින දෙයක් තමයි ශාලිකා නෝනා මේ සමාජයේ අපි මිනිස්සු ගොඩක් වෙලාවට හරි දෙයට වඩා රැල්ලට ගමන් කිරීමට පුරුදු වෙලා තියෙනවා. මම දකින්නේ මියගිය ඥාතිවරයාට පින් අනුමෝදන් කිරීමේ හත් දවසේ තුන් මාසේ පින්කම කියන්නේ තමන්ගේ පවුලේ ඇසුරු නිසුරු කරන ඥාති හිතයිෂීන්ට රාත්‍රී කාලයේ භෝජන සංග්‍රහයක් සංවිධානය කරගන්නවා. කේටරින් සේවිස් එකකට කියලා භෝජන සංග්‍රහය සංවිධානය කරගන්නවා. ඒකට ආගමික ලක්ෂණයක් මතු කරගන්න, එහෙම නැත්නම් පින්කම කියන වචනය ඈඳාගන්න පොඩි වෙලාවකට ධර්ම දේශනාවක් එකතු කරගන්නවා. හැබැයි මිනිසුන්ගේ ක්‍රියාදාමයේ තුල 95%ක්ම තියෙන්නේ එන යන අයට සංග්‍රහ කිරීම පින කියන එක යටපත් වෙලා තියෙනවා. එහෙමයි සමහරු. ඒක හරිම අවාසනාවන්ත තත්ත්වයක්. ඒක අර උත්සවයක් සංවිධානය කරන ආකාරයට ඒක තමන්ගේ අර මානසිකව තමන් තෘප්තිමත් වීම පිණිසය කරනවා මිස මියගිය කෙනාට පින් අනුමෝදන් කිරීම කියන කාරණේ ස්වාමීන් වහන්සේ සමහර වෙලාවට අමතක වෙලා මේ කාර්ය චාරිත්‍රාක් ඉටු කිරීමක් පවණක් වෙලා. ඔව් මම දකින්නේ අපේ මිනිස්සු නොදැනුවත් කමින් හරි අවාසනාවන්ත තත්ත්වයක් උදා කරගෙන තියෙන ශාලිකානෝන. දැන් ඔබේ නිවසේ ඔබට පුළුවන් ඔබේ ඥාති මිත්‍රාදීන්ට ඕන වෙලාවක කෑම බීම සංග්‍රහයක් කරන්න. සරලව කියනවනම් පාටියක් සංවිධානය කරන්න පුළුවන්. හැබැයි ඔබට පින්කමක් සංවිධානය කරගන්න ජීවිතය ලැබෙන ඉතාම දුර්ලභව තමයි ලැබෙන්නේ. හැබැයි පින කියන එකත් පාටියක් බවට පත් කරගත්තොත් ඔබට ජීවිතයේ පිනක් එකතු කරගන්න තියෙන අවස්ථාව මගහැරිලා යනවා. ඉතින් මේකේ කෙටියෙන් වුණත් මතක් කරන්න ඕන මේක තවත් මතු කරලා පෙන්වන එකක් තමයි හත් දවසේ ධර්ම දේශනාව නම් 7 ඉඳන් 8 වෙනකම් පැවැත්වෙනවා කිව්වොත් ඔබ ආරාධනා කරපු ඔබේ හිතවතුන් කියනවා ආයේ ගෙදර 7 ඉඳන් 8 වෙනකම් බණ තියෙනවා කිව්වේ. තවම බණ ඉවර නැතුව ඇති දැම්ම අපි ඔය පැත්තට ගිහිල්ලා වැඩක් නැහැ. මං හිතන්නේ අපේ බෞද්ධයෝ විලිලැජ්ජ වෙන්න ඕන. විලිලැජ්ජ වෙන්න ඕන මේ මානසිකත්වයට වැටිලා තියෙන. මේක හරි අභාග්‍ය සම්පන්න අවස්ථාවක්. මෙන්න මේ පරිසරය නිර්මාණය කරගන්න. පින්වන්ත පරිසරයක් නිර්මාණය කරගන්න, කුසල් වැඩෙන පරිසරයක් නිර්මාණය කරගන්න, ඒක තමයි වැදගත් වෙන්නේ. ওই මිත්‍යාවලට වැටිලා ජීවිතේ ඔබත් අතරමං වෙනවා, මිය ගියත් අතරමං වෙනවා. හොඳයි. ස්වාමීන් වහන්සේ සමග අද සිරස FM පන්සිල් හැන්දෑවේ අපි මේ දහම් සාකච්ඡාව සිද්ධ කරනවා. උන්වහන්සේ පූජ්‍ය ශාස්ත්‍රපති කොටියාගල සීවලි ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ විරාමින අනතුරුව විමසා බලමු. ස්වාමීන් වහන්සේ සමග මේ මිය ගිය හැම කෙනෙකුටම පින් අනුමෝදන් විය හැකිද කියන කාරණේ, ඒ වගේම එසේ අනුමෝදන් විය නොහැකි තත්වයක ඔබේ ඥාතියා සිටිනම් ඒ අය වෙනුවෙන් අපට උපකාර කරන්නට බැරිද කියන කාරණයත් ස්වාමීන් වහන්සේ දෙන්න ඔබ වහන්සේගෙන් මේ අවස්ථාවේ මා පැහැදිලි කරගන්නට සූදානම් වන්නේ පින් අනුමෝදන් කිරීමේදී විශේෂයෙන්ම පින් අනුමෝදන් විය හැකි ජීවින් කොටසෙකුත් ඉන්නවා මිය ගිය පසු. ඒ අය කවුරුන්ද? එතකොට දැන් ඒ අයට සුදුසු පරිසරයක් නිර්මාණය කර දීම පිළිබඳවනේ අපි පහුගිය විරාමයේ සාකච්ඡා කළේ. දැන් එසේ පින් අනුමෝදන් විය නොහැකි ජීවින් සම්බන්ධයෙන් අපිට මොකක් හරි කරන්න පුළුවන්ද? එහෙම අනුමෝදන් විය නොහැකි ජීවින්ගෙන් ජීවත් වන අපට බලපෑම් විය හැකිද කියන කාරණයක් මේ අවස්ථාවේ පැහැදිලි කර ගැනීම මම හිතන්නේ වැදගත්. බොහොම හොඳයි ශාලිකා නෝනා මේ ප්‍රශ්න මාලාව ගැන මම ගොඩාක් තෘප්තිමත් වෙනවා. මොකද මේ අපේ සමාජයේට සරල වුණාට මිනිස්සු වැඩියෙන්ම වැරදි කරන අනවබෝධයෙන් නිරත වෙන කාරණා කීපයක් ගැන තමයි මේ අද සාකච්ඡා කරන්නේ මේ සතියේ මේ ධර්ම සාකච්ඡාව තුළ. ඊටම වටිනවා මේ කාලෝචිතයි මේ සාකච්ඡාවන් ඔබ ගොනු කිරීම, ප්‍රශ්න ටික ගොනු කිරීම පිළිබඳව. ඉතින් දැන් මියගිය ඥාතිවරයෙකුට පින් අනුමෝදන් කිරීමේදී හැම කෙනාටම පින් ගන්න පුළුවන්ද කියන කාරණය දැන් පැහැදිලිවම දැන් ගමේ ගොඩේ මිනිස්සු ත්‍රිපිටකය දැනගෙන නෙමෙයි වෙන්නේ නැති. ඒ වුණාට හිතට ආවට දෝ මන්දා කියලා තියෙනවා මේ පවට පින් දෙන්න බෑ කියලා. බෑම තමයි ශාලිකනෝනා. පවට පින් දෙන්න බෑ. හේතුව පින් ගන්න බැරි කෙනෙකුට කොහොමවත් පින් ගන්න බෑ. දැන් මම මෙහෙම කියන්නම්. ශාලිකා නෝනට අපි කියමුකෝ මේ ඔබ රාත්‍රී ආහාර වේලා අරගෙන ඉන්නේ. දැන් ඔබ ගෙදර ඉන්න කම්මැලි කමට අපේ ගෙවල් පැත්තට ආව ටිකක් කතා බහ කරලා කාලය ගත කරලා යන්න. මම ඔබට ආරාධනා කරන දැන් අපේ ගෙදරට එනකොට මම අපේ ගෙදර උදවියත් එක්ක රාත්‍රී ආහාර ගනිමින් ඉන්නවා. මම ඔබට ආරාධනා කරනවා මේ කෑම ටිකක් කමුද. අනේ බොහොම ස්තුතියි. මම කාපු ගමන් මේ ආවේ කම්මැලි කමට මේ පැත්තට ආවා. මේ මට කන්න බෑ. මගේ බඩ හොඳට පිරලා තියෙන්නේ. මං එතනින් සෑහීමකටපත් වෙන්න ඔබට දෙවෙනි ආරාධනාවක් කරන. එහෙනම් අපි මොනවා හරි ටිකක් බොමුද.
අනේ බෑ අනේ මට මුකුත් මෙපා මට හොඳටම බඩකට පිටලා තියෙනේ දැන් මුකුත් මේ කන්න බොන්න බෑ ඒ නිසා මං වෙනුවෙන් කරදර වෙන්න එපා බොහොම ලිංගතු ඔබ ඒක ප්‍රතික්ෂේප කරනවා දැන් මම ඔබ එහෙම ප්‍රතික්ෂේප කරාට මම යමක් දෙනකොට ඔබ අපේක්ෂා කරන්නේ නැහැ ඒ ඔබට ඒ අවශ්‍යතාවයන් සම්පූර්ණ වෙලා තියෙන නිසා මේ උදාහරණයත් එක්ක මං ගලපන්නේ මේක සාමාන්‍ය මේ ගත්ත උදාහරණයක් 100% මේකමයි සිද්ධ වෙන්නේ කියන එක නෙමෙයි මේක අනුසාරයෙන් ඔබ උපකල්පනය කරගන්න මොකද්ද වෙන්නේ කියන එක කෙනෙක් මරණයෙන් පස්සේ පිනෙන් පොහසත් වෙච්ච පිනෙන් පිරිචාත්ම වල උප්පත්තිය ලැබලා ඉන්නවා එයාලා තවත් කෙනෙකුගේ පින් අනුමෝදන් වෙන්න අපේක්ෂා කරන්නේ නැහැ එනිසා ඒ වගේ කෙනෙකුට පින් අනුමෝදන් කරාට ඒ අය පින් අනුමෝදන් වෙන්නේ නැහැ මොකද පින් අනුමෝදන් වෙන්න බලාපොරොත්තු නොවන අපේක්ෂා නොකරන ආත්මවල උප්පත්ති ලැබෙන පිරිසක් ඉන්නවා. ඒ අය පින් අනුමෝදන් කරාට පින් අනුමෝදන් වෙන්නේ නැහැ. අපි මරණයෙන් පස්සේ ඒ වගේ තැනක උප්පත්ති ලැබනවා නම් ඒක ටිකක් සැනසෙල්ලක් වාසනාවක්. දැන් ඒ එක පිරිසක්. තව පිරිසක් ඉන්නවා ශාලිකා නෝනා ශ්‍රාවක පින්වතුනි හිතන්නකෝ ඔබ සමාජයේ ගැවසෙනකොට විවිධ රෝගීන් දැකලා තියෙනවා. විවිධ රෝගීන් දැකලා තියෙනවා. තාම අසාධ්‍ය එක්තැන් වෙලා උත්පල වෙලා ඉන්න රෝගීන් දැකලා තියෙනවා. ඒ රෝගීන් මලමුත්‍ර ගොඩේ වැටිලා ඉන්න අය එහලා තමන් ළඟ බලා කියා ගන්න කෙනාට කතා කරලා කියනවා අනේ මට හරියට තිබහයි මට බොන්න මොනවා හරි ටිකක් දෙන්න මට ගොඩාක් බඩගිනි ඉවසන්න බැරි තරම් බඩගිනි කන්න මොනවා හරි ටිකක් ගෙනත් දෙන්න දැන් මේ අසාධ්‍ය මට්ටමේ ඉන්න රෝගියෙක් බලා කියා ගන්න දුවට පුතාට ඒවා ඥාතියෙකුට ඒවා කතා කරලා එහෙම කියනවා එහෙම කිව්වහම අර බලා කියා ගන්න කෙනා එයාට ගෙනල්ලා දෙනවා මේ ඝන ආහාර කන්න බොන්න බැරි නිසා දුර්වල නිසා දියර වශයෙන් කිරි වීදුරුවක් හරි කැඳ ටිකක් හරි පළතුරු යුස ටිකක් හරි ගෙනල්ලා තේ හැන්දකින් ටිකින් ටික කටට වක් කරනවා බඩගිනි තිබහයි කියලා කෑ ගහලා ඉල්ලන කෙනාට කටටම ගෙනල්ලා දෙනවා කටටම ගෙනල්ලා දෙනවා හැබැයි ශාලිකානෝන ඔබත් දැකලා ඇති අපේ ශ්‍රාවක පින්නතුන් බොහෝ පිරිසක් දැකලා ඇති කටටම ගෙනල්ලා දුන්නට තිබහයි බඩගිනි කියලා ඉල්ලුවාට අනේ උගුරෙන් පල්ලෙහාට යන්නේ අපව එළියට එනවා උග්‍රයෙන් පල්ලෙහාට යන්නේ අපව එළියට එනවා ඒ වගේ කෙනෙක් මරණයෙන් පස්සේ තවත් කෙනෙකුගේ පිනකට කිට්ටු වෙන්න බැරි තරම් අන්ත දුක්ඛිත ආත්මවල උපත්තිය ලැබනවා ඒ අය හඳුන්වනවා පින් ගන්න බැරි පිරිසක් හැටියට එහෙමයි අන්ත දුක්ඛිත ආත්මේ මේ අනුශාසනාව කරන මම මේ ශ්‍රවණය කරන ඔබ එවැනි තැනක උපත්තිය ලැබුත් බුදුරජාණන් වහන්සේව ධම්මලාවත් පින් දෙන්න බෑ එකට ශාලිකනෝන ඕනතරම් බෞද්ධ සාහිත්‍යයේ උදාහරණ තියෙනවා මේ වෙලාවේ මං ඉස්මතු කරගන්නේ නැහැ කාල වේලාව පිළිබඳ ප්‍රශ්නේ හින්දා එහෙමයි ස්වාමීන් වහන්සේ ඊළඟට එහෙනම් කවුද පින් අනුමෝදන් වෙන්නේ පිනෙන් පිරිච්චය පින් අනුමෝදන් වෙන්නේත් නැ පින් ගන්න බැරි තැන්වල උප්පත්ති ලැබුපය පින් අනුමෝදන් වෙන්නේත් නැ එහෙනම් කවුද පින් අනුමෝදන් වෙන්නේ අපේ ශ්‍රාවක පින්නතුන් බොහෝ අය දන්නවා මේ වචනය බුදුරජාණන් වහන්සේ හඳුන්වන සත්කොට්ටාසය පරදත්තූපජීවි පර කියන්නේ අනුන්ගේ කියන එකයි ටිකක් සැරපරුස දන්නේ ශාලිකනෝන මේ ගමේ ගොඩි මිනිසු කීන්ති ගත්තහම කියන මේ පරබල්ලා කියලා ඈ පරබල්ලා කියලා එතකොට පර කියන්නේ සිංහල භාෂා ව්‍යාකරණයේ උපසර්ග පද 20න් එකක් එහෙමයි ඈ පරබල්ලා කියන්නේ අනුන්ගේ බල්ලා කියන එකනේ ඈ පරලෝකයේ කියන වගේ වචනයක් නේ එහෙමයි පරලෝකයේ කියන වගේ වචනයක් නේ මේ පර කියන්නේ අනුන්ගේ කියන එකයි දත්ත කියන්නේ දෙනවා කියන එකයි පරදත්ත අනුන් දෙන දේ උපජීවි උපයෝගී කරගෙන භව ගමන සකස් කරගන්න කිසියම් සත්ත්ව කොට්ටාසයක්ද ඒ අය හැඳින්වන පරදත්ත උපජීවි කියලා. මේ ශ්‍රාවක ඔබ මේ දේශනා කරන මම මරණයෙන් පස්සේ පරදත්ත උපජීවි කියන තැන උප්පත්තිය ලැබුවොත් ඒ අයට පමණයි පින් ගන්න පුළුවන්. සෙසු අයට පින් ගන්න පුළුවන් කමක් නැහැ. එහෙමයි. එතකොට පින් ගන්න කවුද කියන කාරණය. දැන් ඊළඟට පින් ගන්න බැරි අයට අපිට පිහිටක් වෙන්න බැරිද? ඇත්තට මේක තමයි සරලව කියන්න තියෙන්නේ. යාලා පින් ගන්න පුළුවන් තත්ත්වයට පසු වෙනකන් එතෙන්ට ගොඩ නැගෙනකන් අපිට යාලට පින් දෙන්න පුළුවන් කමක් නැහැ. දැන් මේකට හොඳ උදාහරණයක් කොසල මල්ලිකා මරණයටපත් වුණාට පස්සේ කොසල් රජුරෝ හැමදාම යනවා බුදුහාමුදුරුවන්ගෙන් අහගන්න කොසල මල්ලිකා කොහෙද ඉපදුනේ කියලා. එහෙමයි. හැබැයි බුදුහාමුදුරුවෝ ඈත තියාම අදිෂ්ඨාන කරන රජුරවන්ට අදත් මේකනම් අහන්න නොලැබේවා කියලා. හේතුව තමයි එතකම්ම බුදුරජාණන් වහන්සේට ගොඩ ගන්න බෑ. ඉතින් ඒ අපාගත වෙලා හිටියා දිනාතකට අපාගත වුණා කියනෝනේ. ඉතින් විස්තර කරන්න බැහැ වෙලාව මදි හින්දා. එතකොට ඊළඟට තව කාරණයක් තියෙනවා මේ ශාලිකානෝන සහ පින්වතුනි තේරුම් ගන්න. දැන් අපි හිතමුකෝ ඔබ මේ පින්කම සිද්ධ කරන්නේ ඔබේ මියගිය දෙමව්පියන්ට ඥාතිවරයාට. දැන් ඒකේ නා පින් ගන්න පුළුවන් තැනක නෙමෙයි නම් උප්පත්තිය ලැබලා තියෙන්නේ මේ පිනට මොකද වෙන්නේ කියන එක. සංයුත්ත නිකායේ අනමතග්ග සංයුත්තේ බුදුහාමුදුරෝ දේශනා කරනවා පුජ්ජරේ පෙර ආත්ම භවවල මිනිස්සෙක් හැටියට උප්පත්තිය ලැබලා මරණයටපත් උනානේ
භවයෙන් භවයේ මරණයට පත්වී දිගු ගමනක් ඇවිල්ලා තියෙනවනේ. එහෙමයි. මේ මරණයට පත් වෙනකොට ඒ මිනි සිරුරෙන් ඉවතට ගිය ඇටකටු ටික එක ගොඩකට ගොඩ ගැහුවට පස්සේ ඒක හිමාල කන්දටත් වඩා විශාලයිලු. එහෙමයි. එතකොට එක පුජ්‍යලයෙකුගේ භව ගමන. එතකොට ඔය තරම් අනන්ත අප්‍රමාණ සංසාරේ මෙරි මෙරි ඉපදීපදී ආපු භව ගමන තුල අපිට නෑකම් කියපු කොච්චර ප්‍රමාණයක් ඇද්ද? දැන් මේ ශාලිකා නෝනා මියගිය තමන්ගේ ඥාතිවරයාට පින් අනුමෝදන් කරන්න කියලා මේ අවස්ථාවේ මේ පින්කම සිද්ධ කරනවා. එතකොට දැන් ඔබේ අදාළ ඥාතිවරයා විතරයි ඔබ උපකල්පනය කරන්නේ. හැබැයි මීට පෙර භවවල ඔබේ දෙමව්පියෝ අද නැහැ. ඔබේ සහෝදරයෝනේ. සමහර වෙලාවට අර කියපු පින් ගන්න බැරි තැන්වල උප්පත්තිය ලැබලා මේ වෙනකොට ඒ අය පින් ගන්න පුළුවන් තැනක උප්පත්තිය ලැබලා ඉන්නවා. එනිසා තමයි ශාලිකානෝන අපි පින් අනුමෝදන් කරනකොට නම් සඳහන් කළ නොකළ දැන නොදැන පින් බලාපොරොත්තු වෙන සියලු අය පින් අනුමෝදන් වේවා කියලා පින් අනුමෝදන් කරන්නේ. ස්වාමිනා සෙතනදී නම සඳහන් කිරීම විශේෂ වෙනවාද? නම සඳහන් කිරීම විශේෂ වෙනවා කියන්නේ අර මිනිසුන්ගේ මනසට ඒක ලොකු ශක්තියක් වෙනවා. එහෙමයි. මම නැතුව කොහොමත් ඉතින් වාචිකව ප්‍රකාශ නොකරුවාට ආසන්නතම පුජ්‍යලයා ගැන අපේ හිතේ ඇතුවනේ අපි පින්කම මුළුමනින්ම සංවිධානය කරන්නේ. එතකොට මුළුමනින්ම මනස තියෙන එතන. අර නාමිකව සඳහන් කරාම වෙන කෙනෙක් අනුමෝදන් වෙනවද කියන කාරණයක් වෙන්නේ නැහැ. ඒ වගේම මේක ලොකු සාකච්ඡාවකට අපිට ගොනු කරගන්න පුළුවන්. තව කාරණයක් ඊට ඉස්සෙල්ල මම මතක් කරලා දෙන්න ඕන. මියගිය ඥාතියෙකුට පින් අනුමෝදන් කරනකොට මේ සමාජයේ සමහර අය ගොඩනගන මතවාදයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පින කියන්නේ සැපයට කියන වචනයක් කියලා. එහෙමයි. විශේෂණ පදයක් කියලා. එතකොට පිනේ වටිනාකම දන්නවනම් හිතෙන වෙලාවට පින් දෙන්න යන්නේ නැහැ කියලා සමහර අය කියනවා. හැබැයි හොඳට මතක තියාගන්න මේවා වැරදි ආකල්ප. දැන් මම ඔබට මතක් කරලා දෙන්නම් පින් දෙනවා කියන්නේ දන් දීමක්. පින් දෙනවා කියන්නේ දන් දීම. පින් අනුමෝදන් කරනවා කියන්නේ දන් දෙන්නේ මොකද්ද? ඔබ ඔබේ ජීවිතේ සුව පහසුවෙන් ගත කරන්න දුක් විඳලා හරි හම්බ කරගත්ත ධනේ වස්තුව වෙන කෙනෙකුගේ සුඛ විහරණය සඳහා අත්හැරීම පරිත්‍යාග කිරීම. එහෙමනම් පින කියන්නේ ඔබේ භව ගමන සුවපත් කරගන්න ඔබ එකතු කරගත්ත දේවල්. එහෙමයි. එතකොට ඒ එකතු කරගත්ත දේ තවත් කෙනෙකුගේ යහපත වෙනුවෙන් කරුණාව මෛත්‍රිය පෙරදරි කරගෙන ලබා දෙනකොට එතන සිද්ධ වෙන්නේ දානිය. අර පහනකින් පහනක් තවත් පහනක් දැල්ලුවාම ආලෝකේ වැඩි වෙනවලු. ඒ පහන් දැලි දෙකක් එකතු වෙන හින්දමත් නෙමේ ශාලිකා නෝන අලුත් පහනේ පොල් තෙල් තිරේ දැවටිලා තියෙනවා. අර දැල්ලෙන පහනට ඒ දැල්ලට මේ පොල් තෙල් ගෑවෙනකොට අරක තව ටිකක් දීප්තිමත්ව දැල්වෙනවා. ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ. ඒ වගේ අපි කෙනෙකුට පින් අනුමෝදන් කරනකොට අපේ පින තව තවත් වැඩි දියුණු වෙනවා මිසක් ඒක අඩු වෙන්නේ නැහැ. එනිසා මියගිය ඥාතියෙකුට පින් අනුමෝදන් කරනකොට අපි වටහා ගත යුතුයි හැම කෙනාම පින් ගන්නේ නැහැ. පින් ගන්න බැරි අය පින් ගන්න පුළුවන් තත්ත්වයට පත් වෙනාම ඒ අය පින් අනුමෝදන් වෙනවා. පින් අනුමෝදන් වෙන්නේ පරදත්ත වූ ජීවී කෙන ආත්ම භාවි උප්පත්තිය ලැබපු අය පමණයි. ඒ අයට නිවැරදි විදිහට පින සිද්ධ කරලා පින් අනුමෝදන් කිරීමයි අපි කළ යුතු වෙන්නේ. හොඳයි. අද දවසේදීත් අපි පින් අනුමෝදන් කිරීම කියන කාරණය සාකච්ඡා කරා. ඒ තරම්ම පුළුල් මක් නිසාද අපි සමහරක් කරුණු ඉතාමත් හොඳින් අපේ ස්වාමීන් වහන්සේලා ඔබට පැහැදිලි කර දී තිබේදීත් සමහරක් වෙලාවට නැවත නැවතත් ඔබ වැරදි ආකාරයෙන් අවබෝධ කරගෙන අපට ප්‍රශ්න යොමු කරන අවස්ථා ගණනාවක්ම තිබුණා. ඉතින් අද දවසේදී ඔබට අපි කල්පනා කරන ඔබට හොඳ අවබෝධයක් ලැබෙන්නට ඇති. ආරාධනා කරනවා හෙට දවසේදීත් සිරස FM පන්සිල් හැන්දෑවට එන්නට කියන කාරණය මතක් කරමින්, ඒ වගේම ඔබ දන්න කෙනාටත් මතක් කරන්න සිරස FM පන්සිල් හැන්දෑව අහන්න හෙට දවසේදීත් කියන කාරණය. ඉතින් අද සිරස FM පන්සිල් හැන්දෑවේ මේ දක්වාම අපිට ධර්මය පැහැදිලි කරන ලද දික්වේල යෝගියාන ශ්‍රී විසුද්ධාරාමාධිකාරී, කිරිබත්ගොඩ තැඹිලිගස්මුල ශ්‍රී දීරානන්ද විද්‍යායතන පිරිවෙන් අධිපති මනෝ උපදේශක ශාස්ත්‍රපති පූජ්‍ය කොටියාගල සීවලී ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඔව් පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සරු ආකල්ප තමයි ජීවිතේ සරුසාර කරන්න. ඉතින් මේ සාකච්ඡාවන් නිවරදිව ශ්‍රවණය කරලා නිවරදි ආකල්ප වලින් ජීවිතේ අභිවෘද්ධිය ලබා ගන්න උත්සාහ කරන්න ඔබටත් අපේ ශාලිකානුවණටත් හැමදෙනාටම තුනුරුවන්ගේ